नमस्कार विवा बुदुरुनट सेमदा बुदुहिमी शरणयामी। नमस्कार विवा दमरुनट सेमदा सद हम शरणयामी। नमस्कार विवा संगरुनट सेमदा महासंग शरणयामी। नमस्कार विवा तुनुरुनट सेमदा तिसारन शरणयामी। साधु साधु साधु। वासनावंत सदेवत पिंगवतुने विमसाती नो अपिंग पैनया पिंगवा स्वामी नहस जीवितेट अमनुष्य बलपांग अतिविन्ने केसेद एसेवी अतिभव आप देनगान्ने केसेद एट कलयुतु पिलियां कवरेद हरियट पीड़ा विंदेने काक अमनुष्य बलपैम वो अमनुष्य बलपैम हटगतर पासी ඒවා එක එක ක්‍රමවලින් ප්‍රකට වෙනවා. ඒක ඇත්තටම ඉතින් අඳුනගන්නේ කොහොමද කියලා විශේෂිත එකක් නෑ. තමන්ගේ ජීවිතේ ඔය අමනස්ස බලපෑම නිසා පාලනයකට ගන්න බැරුව ගියට පස්සේ හැමෝටම අඳුනගන්න ලැබෙනවා මේ මට අමනස්ස බලපෑම තියෙනවා කියලා. සාමාන්‍යයෙන් අමනස්ස බලපෑම හටගන්නාන් ඊළඟට හටගත්තාට පස්සේ ඒ අමනුස්ස බලපෑම තව තර වෙන්නත් හේතු වෙන්නේ අකුසල්මයි. අමනුස්ස බලපෑම හටගන්නත් මූලික හේතුවක් තමයි අපේ ජීවිතේ අපි අකුසල් පුරුදු කිරීම. අකුසල් තුල ජීවිතය යනවා නම් ඒ අපිරිසුදු ජීවිතේ තියෙන කෙනාගේ ළඟට අමනුස්සය කිට්ටු වෙනවා. අමනුස්සයන්ට අවකාශයක් ලැබෙනවා. හරියට කුණු මිනි ගිහින් අතාරින සොහොන් පිට්ටනි වලට ඒ මිනි රසට කැමති නීච සත්තු එකතු වෙන්නේ. ඒ වගේ ජීවිතේ සොහොනක් වගේ කරගත්තොත් ඒ ජීවිතේට අර අමනුෂ්‍යගේ බලපෑම තදට එනවා. හැබැයි අපිට අපේ ජීවිතේ අමනුෂ්‍ය බලපෑම් එන්න පෙරම රැකගන්නත් අමනුස්ස බලපෑමක් ඇවිත් තියෙන කෙනෙකුටනත් ඒකින් ඉක්මනින් නිදහස් වෙන්නත් උපකාර කරන කාරණාවක් තියෙනවා. හොඳට බලවත්ව තෙරුවන් සරණේ පිහිටන්න. හොඳට බලවත්ව තෙරුවන් සරණේ පිහිටනවා නම් ඒකට රැකවරණයක් තමා තුළම හැදේ. අමනුස්සයන්ට කිට් වෙන්න බැරි රැකවරණයක් තමා තුළම හැදේ. තියෙන අමනුස්ස ප්‍රශ්න ගැලවිලා විසික්විලා යන මේ හයිය තමන් තුළම හැදෙයි. පුරුද්දක් හදාගන්න පින්වතුනේ. පින්වතුන් හැම දවසකම රාත්‍රී නින්දට යන්න පෙර අනිවාර්ය පුරුද්දක් විදිහට කරන්න තමන්ගේ නිදිහනේ වාඩි වෙලා තෙරුවන් වන්දනා කරලා ඒක පාලියම කරත් ඇති. තෙරුවන් වන්දනා කරලා තමන් නමෝ තස්ස කියලා පටන්ගෙන බුද්ධම් සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ආදි වශයෙන් තෙරුවන් සරණ ගිහිල්ලා ඉතිවිසෝ භගවා ආදි වශයෙන් තෙරුවන් වන්දනා කරලා ඊට පස්සේ උන වන්දාමි චේතියං ආදි ගාථා වලින් අපි තෙරුවන් වන්දනාව නිමා කරනවා. ඊට පස්සේ අඩුතරමේ මෙන්න මේ පිරිත් තුන සජ්ජහනා කරන්න හැම දවසකම උදේතයන් චක්කුමා ඒක රාජා කියන මෝර පිරිත. ඊළඟට කරණීයමෙත්ත සූත්‍රය. ඊළඟට පරිත්තං යම් බණන්තස්ස ආදි වශයෙන් අඟුලිමාල පිරිත. අඩුතරමේ ඔය පිරිත් තුන සජ්ජහනා කරන්න. ඉතින් ඊට වඩා පිරිත් වැඩි කරගත්තට කමන්නේ සජ්ජහනා කරන්න ගොඩාක් වටින පිරිතක් දජග්ග පිරිත. දැන් මේකේ ප්‍රශ්නවල තිබුණා
පුංචි කාලේ ඉඳලම තනියම ඉන්නකොට බය වෙන ස්වභාවයක් තියෙනවා කියන. බය වෙන ස්වභාවයක් තියෙන කෙනෙකුට හොඳම දේ තමයි නිතර දජග්ග පිරිත සජ්ජහනා කර කර ආශිර්වාද ගන්න එක. බියක්ත ඇති ගැනීමක් ලොමඩහ ගැනීමක් හටගත්තාම දජග්ග පිරිත සිහි කරන්ට කියලා බුදුරජාණන් වහන්සේනි අනුශාසනා කළේනේ. ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිත හිත ඔබ දජග්ග පිරිත හොඳ විශ්වාසයෙන් සජ්ජහනා කරන්න. සාමාන්‍යයෙන් ඔය පිරිත් තුන සජ්ජහනා කරලා ඔය කටයුත්තටම, ඒ කියන්නේ අඟුලිමාල පිරිතයි, කරණීය මෙත්ත සූත්‍රයයි, මෝර පිරිතයි සජ්ජහනා කරලා තෙරුවන් වදින්න ඔබට විනාඩි 15කටත් අඩු කාලයක් වගේ යන්නේ. විනාඩි 15ක වගේ ඕක කරගන්න පුළුවන්. ඒ නිසා හැම දවසකම මේක අනිවාර්යෙන් කරන්න. රැ නින්දට යන්න කලින් තෙරුවන් වන්දනා කරලා පිරිත් කියලා ඊට පස්සේ ඔබ හොඳට හිතට නගාගෙන, මට මේ මනුස්ස ජීවිතය ලැබිච්චි තෙරුවන් සරණ දුර්ලභයි, මගේ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතේ පූජා වේවා, උතුම් ධර්මයට මාගේ ජීවිතේ පූජා වේවා, ශ්‍රාවක සංඝරත්නයට මාගේ ජීවිතේ පූජා වේවා කියලා තෙරුවනට රාත්‍රී ජීවිතේ පූජා කරලා නිදන්න. හැම රැයකම නින්දට යන කලින් තෙරුවනට ජීවිතේ පූජා කිරීම පුරුද්දක් කරගන්න. උදෑසන අවදි වෙච්ච ගමන් ජීවිතේ පළවෙනි පුරුද්ද කරගන්නට තෙරුවනට ජීවිතේ පූජා කරලා පටන් ගැනීම. තමන් නිදහනේ අවදි වෙච්ච ගමන් පළවෙනි දේ විදියට පුරුදු කරන්න පටන් ගන්න. බුදුරජාණන් වහන්සේට මගේ ජීවිතේ පූජා වේවා, ධර්මයට මගේ ජීවිතේ පූජා වේවා, ශ්‍රාවක සංඝයාට මගේ ජීවිතේ පූජා වේවා කියලා තෙරුවන්ට ජීවිතේ පූජා කරන්න. මට හම්බුණ එක තාත්තා කෙනෙක්. ඒ තාත්තා දැන් ගොඩාක් කාලයක් ඉඳලා උදෑසන පළවෙනියටම කියන වචනේ විදිහට එයා පුරුදු කරනවා. අවදි වෙච්ච ගමන් නමෝ බුද්ධාය කියන වචනේ කියනවා. ඒ තාත්තා මගිටික කිව්වා, අපේ ස්වාමීන් වහන්සේ මට දැන් අවස්ථා ගණනක එක එක අනතුරු වෙන්න ගියා. අනතුරක් වෙන්න කියපු ගමන් මට අනායාසින් කියවෙනවා නමෝ බුද්ධාය කියන වචනේ. ඒ වචනේ කියවිච්ච ගමන් මට අර වෙන්න යන අනතුර වලකිනවා වගේ එකක් ස්වාමීන් වහන්සේ මට දැනෙනවා කිව්වා. මට ලොකු අනතුරක් වෙන්න ගියා. හැබැයි ඒක මොකක් හරි එකකින් වැළකුණා කියලා එකක් යන දැනෙනවලු. ඒ වගේ ජීවිතය ඔබ පුරුදු කරගන්න. හැම උදෑසනකම තෙරුවන්ට ජීවිතේ පූජා කොට ආරම්භ කිරීම, රාත්‍රී නින්දට යන්න පෙර පිරිත් චුට්ටක් සජ්ජහනා කරලා තෙරුවන් වැඳලා තෙරුවන්ට ජීවිතේ පූජා කොට නිදා ගැනීමත් ඕක පුරුද්දක් විදිහට හදාගන්න පිංගතුනේ. ඔබ ඕක පුරුද්ද විදිහට හදාගත්තොත් විශ්වාස කරන්ට යම් මේ දවසක් මේ ජීවිතේ නෝමයි. රෑ තෙරුවන්ට ජීවිතේ පූජා කරගෙන නිදාගන්න ඔබට උදෑසන තෙරුවන්ට ජීවිතේ පූජා කිරීමට අවදිවීමක් නැති වෙමි. උදෑසනම තෙරුවන්ට ජීවිතේ පූජා කරලා පටන් ගන්න ඔබට ඇතැම් වෙලාවට එදා රෑ තෙරුවන්ට ජීවිතේ පූජා කරනවා කියලා එකක් නැති වෙවි. අපේ ජීවිතේට මරණය ලං වෙමින් තියෙනවා පිංගතුනේ. මරණයට වඩා දෝෂයක් තවත් තිබේද? ඔය දෝෂේ ලං වෙමින් තියෙනවා. අපි අනිත් ඒවා විසඳ ගන්න ඔට්ටු වෙවි ඉඳි ඔය මරණය කියන එක එකපාර එන්න බැරිද? එනිසා ජීවිතේට රැකවරණයක් උදෙසා හොඳට තෙරුවන් සරණ මුණගැහිච්ච මොහොතේ තෙරුවන් සරණ පිහිටුව ගන්නට යම් මේ දවසක තෙරුවන් සරණ ජීවිතේ පිහිටන්නේ සෝවාන් වුණොත්, සෝවාන් වෙනකන් අපට තෙරුවන් සරණේ බලෙන් එල්ලිලා ඉන්න සිද්ධ වෙනවා. සෝවාන් වෙච්ච කෙනාට තමයි තෙරුවන් සරණ පිහිටන්නේ. මං ඔය කිව්වේ තෙරුවන් සරණේ එල්ලිලා ඉන්න හොඳම විදිය. හැම උදෑසනකම හැම රාත්‍රියකම තෙරුවන්ට ජීවිතේ පූජා කර කර තෙරුවන් සරණේ බලවත්ව පිහිටන්ට මේ පින්වතුන්ට වාසනාව ලැබේවා කියලා සෙත් පතනවා. ඉතින් එහෙම බලවත්ව කෙනෙක් තෙරුවන් සරණ ගිහින් ඉන්නෝ නම් එයාගේ ජීවිතේට ඔය නීච අමනුෂ්‍යෝ කිට් වෙන වගේ ගැලවෙන්න ඒකත් ඇති. ඒක සිද්ධියක් තියෙනවා. සැවැන්නුවර එක මිනිහෙක් ඉඳලා තියෙනවා. සාමාන්‍යයෙන් තේරෙන වයසේ ඉඳලා තද අමනුෂ්‍ය ප්‍රශ්නයක් තිබ්බා. මේ මිනිහයාගේ ඇඟට එන ඒ යක්ෂයා මෙහෙම පේන්න වෙනවා. පේන්න ඇවිල්ලා කතා බහ කරනවා. උඹට මගෙන් ගැලවිල්ලක් නැහැ කියලා තර්ජනය කරනවා. ඉතින් මේ මිනිහයා හිත එකලස් කරගෙන හිටියා. මොනව කරන්නද? මේ ප්‍රශ්නේ තමන්ගේ ප්‍රශ්නයක් වෙලානේ. ඕම කාලේ ගත වෙනකොට යම්කිසි කටයුත්තකට මේ මිනිහයා ගිහින් තියෙනවා යාළුවෙකුගේ ගමකට. ඒ ගිහින් ඒ ගමේ මිත්‍රයාගේ ගෙදර තමයි නැවතුනේ. නැවතිලා දවස් 7ක් එහි හිටියා.
ඔය දවස් හතට පස්සේ ඔහු ආපහු ගෙදර යන්න එනවා. එද්දී අර ගමට ඇතුල් වෙන ගම් දොරටුවේ අර අමනුෂ්‍යයා මේන් ඉන්නවා නිකන් බස් එකක් එනකම් බලන ඉන්න කෙනෙක් වගේ. මේ මිනිස්සයා එනකම් මග බලන් ඉන්නවා. දැන් මෙයාට මේක අමුත්තක් නෙවෙනේ, යක්ෂයව දැකලා තියෙනවනේ. යක්ෂයා දුරින්ම දැක්ක ගමන් එකපාර මතක් වුණා, මේක මේ දවස් හතේම මගේ ළඟට ආවෙ නෑනේ. යක්ෂයා දුරින් දැක්ක ගමන් කිව්වා, අපේ උඹ සතියක්ම ගත කළානේ කිව්වා. එතකොට මේ මිනිස්සයාත් බය නැතුව ළඟට ගියා. ගිහින් ඔහු කියලා තියෙනවා, ඒකනේ මේ දවස් හතේ උඹ බැහැරක ගියාද? උඹ මේ දවස් හතේ මගේ ළඟට ආවෙ නෑනේ. එතකොට යක්ෂය කියලා තියෙනවා, කොහේ ඉන්නද? ඔහේ ගියපු මිත්‍රයා. ඒ මිත්‍රයා එසේ මෙසේ මිනිස්සෙක්ද? ඒ මිනිස්සයා ඉන්න අහල ගමකටවත් අපිට කිට්ටු වෙන්න බෑ. ඒ මිනිස්සයා හරි බලවන්තයි කිව්වා. එතකොට මොහු අහලා තියෙනවා, මොකද්ද මේ මිනිස්සයාගේ තියෙන බලය? මට නම් මගේ මිත්‍රයාගේ එහෙම අමුතු බලයක් තේරෙන්නේ නෑ. නෑ ඔහේට ඒක තේරෙන්නේ නෑ කිව්වා. ඒක තේරෙන්නේ අපිට කිව්වා. ඔහු තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ මහා බලවන්ත විදිහකටනේ. ඇහුවා, කොහොමද ඔහු බලවන්ත විදිහට තෙරුවන් සරණ ගිහින් ඉන්නේ? ඔය මිනිසයා තෙරුවන් සරණ ගිහින් ඉන්නේ, මම අද ඉඳන් යාව ජීවං ජීවිතේ තියන තාක්කල් ජීවිත පරියත්තං දිවි පරදුවට තබා බුද්ධං සරණං ගච්ඡාමි, බුදුරජාන් වහන්සේ සරණ යමි. මං අද පටන් ජීවිතේ තියෙන තාක් දිවි පරදුවට තබා ධර්මයේ සරණ යමි. අද පටන් දිවි ඇති තාක් ජීවිතේ පරදුවට තියා මං සංඝයා සරණ යමි කියලා ඔහු තෙරුවන් සරණ ගිහින් ඉන්නේ. ඔහු ළඟට අපිට කිට් වෙන්න බෑ කිව්වා. අර මනුස්සයාට එතකොට පහළ වුණා ඥානය. එහෙම්ම දන ගහගත්තා, මමත් අද පටන් දිවි තියෙන තාක් ජීවිතේ පරදුවට තබා බුදුරජුන් සරණ යමි, ධර්මයේ සරණ යමි, සංඝයා සරණ යමි කියලා සරණ ගියා. ප්‍රශ්නිකුත් එක්ක හිටපු මිනිස්සයා තදට සරණ ගියා. ඇස් දෙක අරනකොට අර මිනිස්සයා පේන්න නෑ. ඔහුගේ ප්‍රශ්නේ විසඳුනේ තෙරුවන් සරණ නිසාමයි. ඉතින් ඒ නිසා අපි දන්නේ නෑ. දැන් අමනුස්ස ප්‍රශ්න කියන එක ගත්තාම සමහරෙකුට තියෙන අමනුස්ස ප්‍රශ්න කර්ම දෝෂත් එක්ක බැඳිලා තියෙනවා. එතකොට ඒවා විසඳ ගන්න ටිකක් අමාරුයි. පින්වතුන්ගේ හිත ඇතුලේ මෙන්න මෙහෙම අදහසක් තියෙනවා නම් ඒ අදහස අයින් කරගන්න ඕන. අපේ ජීවිතේට එන හැම ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන් කියලා ඔයාලට හිතෙනවා නම් ඒ අදහස අයින් කරගන්න. ඒක තමයි ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ. ජීවිතේට එන හැම ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන් කියලා හිතුවිල්ලක් තිබ්බොත් ඒක ජීවිතේට සෑහෙන ප්‍රශ්නයක්. හොඳට මතක තියාගන්න, හැම ප්‍රශ්නයක්ම විසඳන්න බෑ. හැම ප්‍රශ්නයක්ම විසඳීම උදෙසා අපි ගහන සැලසුම් ප්ලෑන් ඒවා යථාර්ථයක් කරගන්න ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. ඒ නිසා ජීවිතයට එන ප්‍රශ්න ජීවිතේ එක කොටසක් කියලා තේරුම් ගන්න. ඒක එක කොටසක්. ඒක පැත්තකින් තිබුණාවේ ඒ ප්‍රශ්නේ විසඳෙන්න යොදන්න ඕන යම් යම් පිළියම් තියෙනවා නම් අපි ඒවත් යොදමු. ඒවා යොදන අතරේ තමන්ගේම ජීවිතේ ගුණධර්ම වඩන, පින් කරන, කුසල් වඩන, තමන් තමන්ට රැකවරණයක් හදාගන්න, තමන්ට අහිමි නොවෙන නිධානයක් බවට පත් වෙන තමන්ගේ ජීවිතේ ආන් ඒක චුට්ටක්ව සෞතු කරගන්න එපා. ඒක අඛණ්ඩව යන්න ඕන එක. ඒක අඛණ්ඩව අපි ජීවිතේ කරගෙන යන එක. අනිත් ප්‍රශ්නත් ඉතින් පුළුවන් විදිහකට විසඳගෙන ආන් එහෙම යනවා කියන තැනක ඉන්න. ඒ උපේක්ෂාවේ අපි හිටියොත් එහෙම ප්‍රශ්නවලට අපිව මඩින්න බෑ. නැත්තම් ප්‍රශ්නේ අපිව සම්පූර්ණයෙන් යටපත් කරනවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා පසංසා සුඛංච දුක්ඛං. මේ ජීවිතය කියලා කියන්නේ මේ අටලෝ දහමම තියෙන එකක්. ඇතැම් කාලයකට ලාභ, ඇතැම් කාලයකට අලාභ, ඇතැම් කාලයකට නින්දා, ඇතැම් කාලයකට ප්‍රශංසා, ඇතැම් කාලයකට වටේට ඉන්නවා ගුණ කියාගෙන පිරිසක් තමන්ට යසස, ඇතැම් කාලයක් එනවා වටේට ගුණ කියාගෙන හිටපු ඈයෝ ඒ කටවලුනින්ම අපිට ගරහන්න පටන් ගන්නවා. ඇතැම් කාලයකට අයස, ඇතැම් කාලයකට සැප, ඇතැම් කාලයකට දුක්. මේක ලෝකස්ව භාවේ. මෙබඳ ලෝකස්ව භාවයක් තියෙනකොට
නුවණ තියෙන ශ්‍රාවකයා කල්පනා කරන්නේ කෙසේද? බුදුරජාණන් වහන්සේ වදාළා, ඔහු හිතනවා මගේ ජීවිතයට උපදින මේ ලාභ වේවා අලාභ වේවා මේ අටලෝ දහමම ඒතේ අනිච්චා අනිත්‍යයි. අනිත්‍යයි කියලා කිව්වේ මොකද්ද පින්වතුනි? හැමදාම තියෙන්නේ නැහැ, වෙනස් වෙලා යනවා. අනිත්‍යයි, ලාභත් අනිත්‍යයි අලාභත් අනිත්‍යයි, සැපත් අනිත්‍යයි දුකත් අනිත්‍යයි, මේ අනිත්‍යයි. අසස්සතා ස්ථිර නැහැ, විපරිණාම ධම්මා වෙනස් වෙලා යනවා. එහෙම හිතපු ගමන් ඔහුගේ ප්‍රශ්නේ සෑහෙන නිදහස්. මේක හැමදාම තියෙන්නේ කියලා හිතුව ඔබේ ජීවිතවලට එන ප්‍රශ්නවලදී පිඟුතුනේ තියෙන ඉස්තරම්ම සහනයක් මම මේ කිව්වේ. ප්‍රශ්න හැමදාම තියෙන්නේ. ඔකට තියෙන හරි ලස්සන කතාවක්, එක එක කඩුවක කතාවක්. රජෙකුට තිබ්බා කියනවා අපූරු කඩුවක්. ඒ කඩුව ඔය රජා හදාගන්නේම ඒ රජුරුවන්ට යුද්ධෙට ගිහිල්ලා ඇතැම් යුද්ධ දිනුවට පස්සේ ඒ ජයග්‍රහණයෙන් රජුරු ඌමනාවටත් වඩා ඉදිමෙනවා. රජුරුවන්ටම තේරුණා මං යුද්ධ දිනුවට පස්සේ මගේ ඉදිමිල්ල වැඩි. සමහර යුද්ධ තියෙනවා ඒ යුද්ධ වලින් රජුරු පරදිනවා. පරදුනම රජුරු කඩා වැටෙනවා, ඒකටත් ඌමනාවට වඩා වැඩි. රජුරුවන්ට තේරුණා මේ යුද්ධයක් පරදුනම මං කඩන් වැටෙනවත් වැඩි. මට මේකට මොකක් හරි පිළියම් උපදේශයක් මං නිතර පරිහරණය කරන දේක මට තියෙන්න ඕන. රජුරණ මතක් වුණා, ඉතින් මං නිතර පරිහරණය කරන දේ තමයි මගේ මගුල් කඩුව මංගල අසිපත. අසිපතේ ඒ රජුරු නුවණැති භික්ෂුවක් ලව්වා, කොටව ගත්තා වචනය. ඒ වචනේ ගත්තේ භික්ෂුවගෙන්. මොකක් වෙන්න ඇද්දද පිංගුතුනේ වචනේ? ලස්සන වචනය. අපි ළඟ කඩු නෑනේ, ඒ නිසා ඔයාලා ඕක හිතේ කොටා ගන්න. මේකත් වෙනස් වෙනවා. ඒක තමයි ඒ වචනේ. ඒ වචනේ ඒ කඩුවේ කෙටුවා. මේකත් වෙනස් වෙනවා. රජුරෝ යුද්ධය දිනලා ඔවුන් යුද්ධ දිනුවා කියලා කඩුව ඇදලා ගන්නකොටම රජුරන්ට කඩුවේ පේනවා මේකත් වෙනස් වෙනවා. ඕනවට වඩා ඉදිවෙන්නේ. රජුරෝ යුද්ධෙ පෙරදිලා යුද්ධ පෙරදුනට පස්සේ මේ කඩුව විම ගහලා රජුරු දන ගහගෙන අඬන්න ලැහැත් වෙනකොට රජුරන්ට පේනවා කඩුවේ මේකත් වෙනස් වෙනවා. ඒ නිසා ඔයාලා ඔයාලගේ හිතේ ගහගන්නේ මේකත් වෙනස් වෙනවා. මේ ජීවිතේ එන ප්‍රශ්න එකක්වත් විඟතුන ස්ථිරව තියෙන්නේ ජීවිතෙත් ස්ථිරනේ. හැබැයි ඔයාලා පින් කරගත්තොත්, කුසල් කරගත්තොත්, යහපතේ හැසිරුණොත්, ධර්මයේ හැසිරුණොත් මේ නා කියලා වැහැරෙන ජීවිතේට ඔයාලට රැකවරණයක් තියෙනවා. හොයන ධන සම්පත් වලට අපිව රැකගන්න බැරි දවසට, හදාගත්ත ගෙවල් දොරවල් වලට අපිව රැකගන්න බැරි දවසට, බිරිඳට ස්වාමියාව රැකගන්න බැරි දවසට, ස්වාමියාට බිරිඳ රැකගන්න බැරි දවසට, දරුවන්ට මව්පියව රැකගන්න බැරි දවසක, මව්පියන්ට දරුවෝ රැකගන්න බැරි වෙන දවසට පින්වතුනේ අපි පින් කුසල් කරගෙන තිබුණත් ඒ පින කුසලේ අපිව රකින්නෝමයි. ඒ නිසා හොඳට පින් කුසල් කරගන්න. ජීවිතේ ප්‍රශ්න තිබුණාවේ, ප්‍රශ්නත් එක පැත්තකින් හොඳයි මිනිසෙකුට සංසාරේ දුකක්, සංසාරේ දුකක් කියලා මතක් වෙන්න. ප්‍රශ්න වැඩි වෙන්න වැඩි වෙන්න හිතන්න මේ වගේ ප්‍රශ්න වලින් ගොටි කන සසර එපා මට. ගොඩාක් මිනිසුන් සසර නෙවෙයිනේ එපා කරගන්නේ, මිනිස්සු එපා කරගන්නේ ජීවිතේ. දරාගන්න බැරි ප්‍රශ්න ආපගම මිනිසුන්ට හිතනවා ජීවිතේ එපා කියලා. ඒ මිනිසයාට බුද්ධිමත්කමක් ආවත් එහෙම මේ බඳු ප්‍රශ්න සහිත සසරේ පා කියලා ආන් එතන යට පිටක් තියෙනවා. ජීවිතේ එක ජීවිතයක් නැති වුණා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. සමහරවිට මේ ජීවිතේ අපි නැති කරගත්තට පස්සේ එතනින් එහා ජීවිතේ ලබන්න තියෙන්නේ ඊට වඩා කෝටි ගණක් ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න හිත ඇතුලේ ඇති කරගන්න එපා. කර්මානුරූපීව නිරේ පහළ වෙන යමපල්ලන් ලෙස හඳුන්වන අය පව් කළ අයට දඬුවම් දීමෙන් ඔවුන්ටත් පව් රැස්වන්නේද? ඇයි අනේ මේ වගේ වගේ ඔළු ගැට ගහගන්නේ? මේ වගේ ඒවා ප්‍රශ්න කරගන්න එපා. ඒ කියන්නේ අපි ප්‍රශ්න කරගත යුතු එකක්. මේක මේ පොඩි පුතෙක්ගේ ප්‍රශ්නයක්, දරුවෝ. මේවා ප්‍රශ්න කරගන්න එපා. අද සමාජයේ බහුතරයකට පින්වතුනි සිල් රැකගන්න හිමත් බැරි වෙලා තියෙන්නේ ඔවුන් ඔය විදිහට හිතන නිසා.
අපි කිව්වත් එහෙම පිංගතුනේ මුසාබස් කියන්න එපා, බොරු කියන්න එපා, බොරු කීමේ වැළකීලා වාසය කරන්න කියලා කිව්වොත් එයාට අනායාසයෙන් නිකන් එනවා, කවුද හාමුදුරනේ මේ කාලේ බොරු නොකිය ඉන්නේ, කොහොමද මේ සමාජයේ බොරු නොකිය ඉන්නේ, ඒ ප්‍රශ්න එනවා. ඒක පිංගතුනේ අපිට වැදගත් එකක් නෙමෙයි. කවුද බොරු කියන්නේ, කවුද බොරු නොකියන්නේ කියන එක, ඒක අපිට වැදගත් නෑ. අපිට වැදගත් මොකන්ද? මම් බොරු කියනවාද නැන්ද? ආන් ඒක තමයි වැදගත්. මේ ප්‍රශ්නේ වෙනස් වෙන්න ඕන. මෙහෙම මම පව් කළොත් හාමුදුරනේ මට පව් පිරෙනව නේද? මං පව් නොකර හිටියොත් මගේ ජීවිතේ පව් පිරෙන්නේ නෑ නේද? ආන් ඒක තමයි මේකේ ප්‍රශ්නේ විය යුත්තේ. අපි පව් නොකළොත් අපේ ජීවිතේ කවදාවත් පාපේ හේතු වෙන්නේ නැහැ. අපි කරන්නේ පින්නම් අපේ ජීවිතේ පිරිසිදෙනවා. අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති, තමන් කරන පවෙන් තමන් කිලිටිවන්නේය. අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ජති, තමන් පව් නොකර සිටීමෙන් තමා පිරිසිදු වන්නේය. සුද්ධි අසුද්ධි පච්චත්තං, තම තමාව පිරිසිදු කරගත හැක්කේ තම තමාටය. නාන්‍ය මඤ්ඤ විසෝදේ, තව කෙනෙකුට තව කෙනෙක්ව පිරිසිදු කළ නොහැකිය. ඉතින් ඒ නිසා එහෙම තේරුම් ගන්නට දරුවන්ව ධර්මයට යොමු කිරීමට අප කොතරම් වීරිය ගත්තත් ඔවුන් ඒ සඳහා අකමැති වන්නේ ඇයි? අවාසනාව. අවාසනාව වෙන මොකක්ද? අපි ඒ අයව ධර්මයට යොමු කරන්න මහන්සි ගන්නකොට එයාලට ඒකට යොමු වෙන්න බැරි නම් ඒ තා කියලාට තියෙන අවාසනාවක් නේ. හැබැයි මේකෙ මෙහෙම එකක් තියෙනවා. දැන් අපි සමහර වෙලාවට පිඟතුණි මෙයා හරි අවාසනාවන්තයි මෙයා හිතන විදිහ කියලා හිත හිත හිටියට එයා ගොඩාක් ලොකු වාසනාවක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් අවස්ථාව එනකන් ඉන්නනේ. එහෙම වෙන්නත් බැරිද? බලන්න කේමා බිසවගේ ජීවිතේ. බුදුරජාණන් වහන්සේ දකින්නවත් යන්න අකමැතිෙන් හිටපු කෙනා අවසානයේ බිම්බිසාර රජුරන්ගේ උපක්‍රමයකින් කොහොම හරි බුදුරජාන් වහන්සේගේ සමීපෙටම ගියා. බුදුරජාන් වහන්සේ කියපු පළවෙනි බණපදෙම ගිහි වස්ත්‍ර පිටින් සව් කෙලස් නසා අරහත් උත්තමා වී බවට පත් වුණානේ. ඉතින් එක එකනගේ ජීවිතය යන්නේ එක එක කලාවට. අපිට ඒක හොඳට තේරෙන්න ඕන. එක එකනගේ ජීවිත විවිධාකාරයි. එක එකනගේ කර්ම ශක්තියක් එක්ක තමයි එයාගේ ජීවිත ගලාගෙන යන්නේ. අපි අපේ ජීවිතය ගැන හැරි හැරි සතුටු වෙන්න ඕනි. අපිට කල්ැතුම තෙරුවන් සරණ යන්න ලැබුණා නම් අපි සතුටක් ලබන්න ඕන. මං හරි වාසනාවන්තයි, මට මෙච්චර තරුණ කාලේ තෙරුවන් සරණ යන්න ලැබුණා. තමන්ගේ ස්වාමි පුරුෂයා තෙරුවන් සරණ ගිහිල්ලා සිල් රකින්න මිනිසෙක් නම් බිරිඳ සතුටු වෙන්න ඕනි. අනේ මාත් තෙරුවන් සරණ ගියා, එයාත් තෙරුවන් සරණ ගිහිල්ලා, මං වාසනාවන්තයි. එහෙම නැත්තම් එයා උපේක්ෂාවට පත් වෙන්න ඕනි. ඉතින් අනේ මගේ මිනිසයා තාම තෙරුවන් සරණට ඇවිල්ලා නැහැ. ඉතින් එයාට වාසනාවක් තියෙනවා නම් එයාත් එයි. ආන් ඒ වගේ හිතාගෙන තමයි අපි අපේ ජීවිතේ ගත කළ යුත්තේ. අපිට ලද වාසනාවේ වටිනාකම අපි අඳුනගෙන ඉන්න වෙනවා. මොකද ඇතෙන් ජීවිත වෙනස් වෙලා තියෙන්නේ එක මොහොතකින්. පටාචාරගේ ජීවිතේ අද කාලේ ඒ පටාචාරය කියන ගෑනු ළමයා හිටුත් එහෙම මේ සමාජයේ, අපි ඒ සමාජයේ ඉන්න පටාචාර බඳු ගෑනු ළමයට ප්‍රශංසා කරන්නේ. එයාට අනිවාර්යෙන් ගරහනවා, ගමක් ගරහනවනේ. අර අවුරුදු 16 ඉන්නේ කොල්ලෙක් එක පැනල ගියේ. ඒකත් ගෙදර දරපලන්න හිටපු එකනේ. එතකොට අද කාලේ ගෑනු ළමෙක් එහෙම ටිකක් සල්ලි භාගේ තියෙන කෙල්ලෙක් ඔය සාමාන්‍ය කොල්ලෙක් එක පැනල ගියොත් එහෙම අද අපි ඒ ගෑනු ළමයට ගරහන්නේ නැද්ද? අපි එයාට දෝෂ ආරෝපණය කරනවනේ. එයා ගත්තේ ඒ මෝඩ තීරණය කියලා. එතකොට පටාචාර මුනිම ගත්තේ මෝඩ තීරණය. ඒ මෝඩ තීරණේ තේරෙන්න ගත්තේ දරුව ලැබෙනකොට. මම මේ තරුණ කාලේ තිබුණ හැඟීමකට පැනලා ආවට මගේ දරු පැටවුන්ට දැන් යන අනාගතයක් තියෙන්න ඕනේ. දරු සෙනෙහසෙන් හිත පිරෙනකොට තමන්ගේ දරු පැටව එන්න ගෙදර මේ අරගෙන ගෙදර එන්න සැරසුණා. ඔය සැරසෙන්න ගියපු දෙවෙනි අවස්ථාවෙන්නේ පිංගතුනේ එක වර්ෂාවක් පටාචාරගේ මුළු ජීවිතෙම නැති කළේනේ. ඒ යම් මිනිසෙක් නිසා සිටු සම්පත් පවා අත්හැරලා පැනලාවද ආන් ඒ මිනිසයා ඇස් දෙක ඉස්සරහම මැරුණා. ඒ ඉදාම බිහි කරපු
ගැහෙන මස්වැ දැල්ලක් බඳු දරු පැටියාව ඇස් දෙක ඉස්සරහම උකුස්සෙක් කරන් ගියා. කෙලිසෙල්ලම් කර කර හිටපු ඒ ඇගේ නොදරු පුත්‍රයා ඇස් දෙකෙන් බලාගෙන ඉද්දීම අර රුදුරු වතුර කඳේ ගිලී ගියා. දරාගන්න බැරි වියෝ දුකක් මේ ලෝකේ වෙන කවටවත් ඇයට කියන්න කියලා කෙනෙක් නෑ. කියන්න ඉන්නේ අම්මා, තාත්තා, සහෝදරයා. ඒ තුන්දෙනාට දුක කියන්න ඇය අඬාගෙන යනකොට ඒ තුන්දෙනාගේ මృత ශරීරවත් දැකගන්න නැති වෙන්න චිතක තුන දැවෙනවා. එක වැස්සක් ඇගේ ජීවිතේට ඒ වගේ වෙනසක් ගෙනාවා. හැබැයි ඒ වෙනස නිසාම ඇයට නිර්වාණය නම් වූ මහා වාසනාව ලැබුණේ නැද්ද? එනිසා අපිට මේක අර එක එකනාගේ ජීවිත යන කලාව එක එක විදිහයි කියන තේරුම මම හිතනවා අපිට හරි වටින එකක්. සෝතාපට්ටි අංග සරල බසින් පැහැදිලි කර දෙන්න. සෝතාපට්ටි අංග දෙවිධයකට තෝරනවා පිංගතුනේ. එකක් තමයි සෝතාපන්න වීම පිණිස පවතින අංග. ඒවට කියන්නේ සෝතාපට්ටි අංග. සෝතාපන්න වීම පිණිස පවතින අංග හතරයි. සත්පුරු ශාස්ත්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. ඊළඟට සෝතාපට්ටි අංග කියලා කියනවා සෝවාන් කෙනෙකුට පිහිටන අංග. බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදය, කාටවත් සොලවන්න බැරි ශ්‍රද්ධාව. ධර්මයේ ගැන කාටවත් සොලවන්න බැරි ශ්‍රද්ධාව. සංගරුවන ගැන කාටවත් සොලවන්න බැරි ශ්‍රද්ධාව. ඊළඟට අරිය කන්තේහි සීලේහි සමන්නාගත්ෝ. එයාගේ සීලය ආරේකාන්ත සීලයක්. අකණ්ඩේහි, අච්චිද්දේහි, අකම්මාසේහි, අස බලේහි. එයාගේ ඒ සීලය කිලිටු වෙච්චි නැති, පළුදු වෙච්චි නැති, සිදුරු නැති, කබර නැති, විඤ්ඤු පසත්තේහි නොනැත්තෝ ප්‍රශංසා කරන සීලයක්. ආන් එබඳු සීලයක් යාට තියෙන ඒක අපරමට්ටෙහි. ඒ සීලය වෙන අපේක්ෂාවකට තියෙන එකක් නෙමෙයි, නිවන් පතාගෙන තමයි සීල් රකින්නේ. ආංගිබඳු සීලයක් තියෙනවා නම් ඒක ඒ සෝතාපට්ටි අංගයක්. තව සෝතාපට්ටි අංග තෝරනවා සෝතාපට්ටි සංයුත්තෙම. බුද්ධි අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ, ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ, සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. ඊළඟ කාරණේ විදිහට කියනවා විගත මල මච්චේරෙන චේතසාගරං අජ්ජවසති. එයා මසුරු මල සම්පූර්ණයෙන්ම දුරු කරලා තමයි ගිහි ගෙදර ඉන්නේ. මුත්තචාගෝ පයත පානි, දන් දෙන්න අතෝදගෙන දන් දෙන්න සූදානම් ඉන්නවා. එතකොට දානයත් සෝතාපට්ටි අංගයක්. ඉතින් එහෙම තේරුම් ගන්න. අටසිල් සමාදන් වෙච්චි උපාසක අම්මා කෙනෙකුගේ අතින් දැන හෝ නොදැන සිල්පදයක් බිඳුනොත් එය නැවත මෙනෙහි කරන ආකාරය පැහැදිලි කරලා දෙන්න. මෙහෙමයි, අපි සිල් සමාදන් වීම කියලා කියන්නේ උපෝසත අෂ්ටාංග සීලය පවා ඒකත් අදිෂ්ඨානයෙන් ඇති කරගන්න පුළුවන් සීලයක්. ඒ නිසා අපි හිතමු ඔබ සිල්පද රැකගෙන ඉද්දී සීලය කැඩුනා කියලා. එතකොට ඒ සිල් කැඩිච්චගෙන ආයේ සිල් අදිෂ්ඨාන කරගන්නේ ඇයි? එයා සිල් රැකෙන දින ආසාව නිසානේ නේ. ඒ නිසා සීලය කියලා කියන්නේ අපි සසරේ පුහුණු කරපු එකක් නෙමෙයි. සසරේ අපිට පුහුණු දුස්සීලකම්. අපි දැන් මේ සීලය පුහුණු වෙන එකක්. පුහුණු වෙන කෙනාට වරදිනවා. ඒ නිසා අපි වරදිනකොට ඒකෙන් පොහුණු වෙන කෙනාට වරදින්නේ කියලා නිකන් ලිහිල්ව අරගෙන සීල් කඩා ගන්නත් එපා. නමුත් පොහුණු වෙන කෙනෙකුට වරදින්න පුළුවන්. වැරදුනා කියලා තැවෙන්න එපා. ඉතින් අපි හිතමු ඔබ 100 වතාවක් සීල් කඩාගෙනත් 100 වතාවක් සීල් සමාදන් වෙනවා කියලා. ඉතින් ඒ ඔබ 100 වතාවක් සීල් ගන්න තියෙන කැමැත්ත නිසානේ නේ. ඒ ඔබට තියෙන සීලය ගැන කැමැත්තනේ. නැත්තම් ඉතින් එකපාරක් සීල කැඩුනට පස්සේ මේක හරියන්නේ නැහැ, මේ කැඩෙනවා, මට මේක කරගන්න බෑ කියලා අතාරිනවනේ. 100 වතාවක් කැඩෙනකොටත් යම් මිනිසෙක් ඒ 100 වතාවෙත් සීල් අරගෙන නම් ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ මොකද්ද? එයා සීලයට එච්චර කැමති. ඒ නිසා බාධායි, අමාරුවෙන් හරි කමන්නේ. අපි හරි දේ කරමු. අමාරු අපහසුතා තියේ. අපහසුතා තිබ්බත් පිංගතුනේ විකල්පෙ මේකනේ. වෙන විකල්පයක් නැහැනේ. හරියට මේක උපමාවකින් මම ඔයාලට කියනවා නම් මේ වගේ. අපි හිතමු දරුණු ප්‍රපාතයකින් පල්ලමකින් කවුරු හරි ඇදගෙන වැටෙනවා. එයා එහෙම ඇදගෙන වැටෙනකොට දැන් මේකට වැටුණු කෑලි කෑලි මෙයාගේ ජීවිතේ කුඩු වෙලා යනවා. මේ ශරීරේ
මෙයාට හම්බෙකට වගේ හරහට තිබුණු අත්තක එල්ලෙන්න ලැබෙනවා. දැන් මෙයා අත්තේ එල්ලුණා. අර ප්‍රපාතයෙන් වැටෙන එකෙන් බේරෙන්න පුළුවන් වුණා. හැබැයි අත්තේ එල්ලිලා චූටි වෙලාවයි දැන් අර එල්ලිච්ච අත කිටි කිටියේ පුපුරු ගගහ දණ්ඩ පටන් ගන්නවා. ඇයි මුළු ඇඟෙම බර අතට ඇවිල්ලා. දැන් මම ඔයාලගෙන් අහනවා ප්‍රශ්නය. ඒ මනුස්සයා ප්‍රපාතයෙන් වැටෙන්න ගියේ ඒ මනුස්සයාට අහම්බෙකට වගේ තිබුණු අතු කැරලක් ඔය අල්ලගත්තේ. දැන් ඒ මනුස්සයාගේ අත් පුපුරු ගහනවා නම් රිදෙනවා නම් ඒ මනුස්සයා පිංගුතුනේ මොකද්ද කළ යුත්තේ? ඒ මනුස්සයා අතහල යුතුද? මේක හරියන්නේ නැහැ, රිදෙනවා මේක කියලා අතහරින එක දෙයක් කළ යුත්තේ? අත කැඩිලා ගියත් මං අල්ලන් ඉන්නවා. එයා හිත යුත්තේ එහෙමයි නේ, මොකද එයාට තියෙන පිළිසරණ එක. ඒ වගේ වෙලයි මායි අති දීර්ඝ සංසාර ගමනක මහා සාගරයක කඳුළු පරදණ්ඩ තරම් අඬා අඬා විඳ විඳාපු අය. සමාලාවට අද මන් ධර්මාසනයක වාඩි වෙලා ඔයාලට බණ කියනවා. ඇතැම් වෙලාවට අතීත සසරේ ඔයාලා කියපු කතන්දර, ඔයාලගේ දේශන අපි මෙහෙම වාඩි වෙලා අහගෙන ඉඳලා ඇති. අපි දෙගොල්ලටම, ඔයාලටත් මටත්, අපි දෙගොල්ලටම තාම මේ සංසාර ගැටින් ගැලවෙන්න බැරුව ගියා. තාම අපි මේකේ කැටලෙවි පටලෙවි පටලෙවි යනවා. අපි වෑයම් කරමු, උත්සාහ කරමු. බුද්ධ දේශනාව කියවනකොට තේරෙනවා අපි ඒ උදෙසා ගන්න උත්සාහය පවා අපට සංසාරින් සංසාරයේ ආශිර්වාදයක්. ඒ නිසා බණක් අහනවා කියන හිතුවිල්ලත් ඔබට සසරට ආශිර්වාදයක්. බණක් අහන්න ඕන කියලා ගෙදරකින් එළියට තියෙන පියවර පවා ඔබට සසරට ආශිර්වාදයක්. සිල් ගුණයන් රකින්න ඕන කියලා ඇති කරගන්න හිතුවිල්ල පවා ඔබට සසරට ආශිර්වාදයක්. අද ධම්මනාවා සූත්‍රය අහලා පිංගතුන්ට හිතුණා නම් අනේ මාත් කෙලෙහි ගුණ දන්න, කෙලෙහි ගුණ සිහි කරන, ගුරුවරයා පුදන සත්පුරුෂයෙක් වෙන්න ඕන කියලා ඒ හිතුවිල්ල පවා ඔයාලට සංසාරින් සංසාරේ ආශිර්වාදයක්. චිත්තෝපාද මත්තම්පීකෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. කුසල් වඩනවා කියලා හිතක් ඉපදවීම පවා චුන්දේනි බොහෝ උපකාර සහිතයි කියලයි මා කියන්නේ. එසේ වදාළේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා කුසල් වඩන්න පින් කරන්න හිතුවිලි හරි ඇති කරගන්න පින්වතුනි, ඒක පවා අපිට හරි වටිනවා. ලෙඩවි ආහාරයක් ගැනීමට නොහැකි සතෙකුට ඒ උපකාර කරලා සුවපත් කරාම ලැබෙන ආනිසංස, අනේ ඉතින් ඒක ඒ වගේ එකක් යමෙක් කළා නම් මම නම් බොහෝම සන්තෝෂින් සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. එයාගේ හිත ඇතුලේ තියෙන මෛත්‍රී කරුණා, ඒක එක්තරා විදිහක අභේදානයක්. ඉතින් අභේදානය දෙන කෙනාට අභයම ලැබේ. අභය කියලා කියන්නේ මොකන්ද? නිර්භයකම. ඒ නිර්භය භාවය දෙන කෙනෙකුට නිර්භය භාවයම දෙන්නේ ලැබේ. පින්වත් ස්වාමීන් වහන්ස, පසේබුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කළේ නැත්තේ ඇයි? පසේබුදුරජාණන් වහන්සේලා ගැන අපි දන්නේ කා නිසාද පින්වතුනි? අපි සරණ ගියපු අපේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා. බුදුරජාණන් වහන්සේ තමයි අපිට පසේබුදුවරු ගැන කියලා දුන්නේ. ඒ පසේබුදුවරු ගැන මේක මූලික දේශනාවෙම නෙවෙයි, අටුවා විස්තරය තියෙනවා. පසේබුදුවරුන්ගේ සම්මා සම්බුදුවරුන්ගේ වෙනස. පසේබුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ හරියට ගොළුවෙක් සිහිනයක් දැක්කා වගේ කියනවා. ගොළුවෙක් හීනයක් දැක්කොත් එහෙම ඒ ගොළුවා හීන දැක්කනේ. එයා හීන දැක්කා. හැබැයි එයාට ඇහැරුණාට පස්සේ මේ හීනේ ලෝකෙට පැහැදිලිව කියන්න පුළුවන්ද? එයාට බෑ කියන්න. එයා අතින් පයින් යමක් කරයි. මම මේ මෙහෙම එකක් දැක්කා කියලා එයා අඟවයි. හැබැයි ඒක ලෝකයාට තේරුම් ගැනීම බාරයි. එයාට බෑ තේරුම් කරලා දෙන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේ හරියට සිහින පලාපල දන්න ඥානවන්ත පුරුෂයෙක් හීන දැක්ක වගේ කියනවා. හීනයක් දැකලා නැගිට මිනිසෙකුට හීන මතක තියාගෙන විස්තර කරන්න පුළුවන් කියලා කියන වෙනම එකක්. දැක්ක හීනේ පලාපලක් දන්න කෙනෙක් හීන ගැන නුවණින් විමසලා හීන ගැන කියනවා කියලා කියන්නේ වෙනම එකක් නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ
හීන පලාපල දන්න කෙනෙක් හීනය අදැකලා ඒ හීන කියනවා වගේ. තව උපමාවක් කියනවා, පසේබුදුරජාණන් වහන්සේලා හරියට සූපශාස්ත්‍රය නොදන්නා තැනැත්ති රසවත් කෑමක් කෑව වගේ කියනවා. අපි ඔය හෝටල්වලට හිමත් ගිහිල ඇතැම් වෙලාවට අපි කන්නේ කාලා අපි කියන්නේ ආයි යනවනම් ඒ පැත්තේ ඒ හෝටලෙන් තමයි කන්න ඕනේ පුදුම රහයි අපි කියන්නේ නැද්ද? හැබැයි අපි දන්නේ නැහැ ඒක රසවත් වෙන්න ඒකට දාපු කුළු බඩු ප්‍රමාණය මොකද්ද. අපි සූප ශාස්ත්‍රය දන්නේ නැහැ. අපිට හැබැයි තේරෙනවා මේක රහයි. පසේබුදුරජාණන් වහන්සේ තථාගේ වගේ උන්වහන්සේලා අමා මහ නිවනේ රසය වින්දා. හැබැයි මේ නිවන් රසය මෙහෙමයි උපන්ද ගන්නේ කියලා අනිත් අයට කියලා දෙන්න විදිහ උන්වහන්සේලාට නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ හොඳට සූප ශාස්ත්‍රය දන්න කෙනෙක් රසවත් කෑමක් උයලා ඒ කෑම රස විඳලා මේක මෙච්චර රස වුණේ මේ නිසා කියලා කියනවා වගේ. ඉතින් එහෙම තේරුම් ගන්න මම හිතනවා මේ උපමා දෙක ප්‍රමාණවත්. ඔහම තමයි පසේබුදුවරු ගැන විස්තර කරන්නේ. මරණාසන්න මොහොතේ හිත සකස් කරගන්න ආකාරය පහදලා දෙන්න මං අහන ඔබෙන් ප්‍රශ්නයක්. මොකද පිංගතුනි ඔබේ මරණාසන්න මොහොත කවද්ද? පිංගතුනි ඒ මරණාසන්න මොහොත ඉන්නේ. ඒ මරණාසන්න මොහොත එන්ට තව මේ පිංගතුලට කොච්චර කාලයක් තියෙනවද? මේ දේට කවමදාකවත් පිංගතුනි හිතවිලි පත්තන්න එපා. මරණාසන්න මොහොතේ මම්මගේ හිත හදාගෙන මැරෙනවා එහෙම කන්නේ. අපේ මේ හටගන්න චිත්ත පරම්පරාවේ යම් මේ දවසක මේ ජීවිතේ අවසාන සිත උපදිනවා. ආන් එදාට අපි මැරෙනවා. ඒ අවසාන සිත ඉපදිනා පෙරපසු නොවි, මොහොතක්වත් පෙරපසු නොවි අපිට ඊළඟ සිතත් උපදිනවා. කෙලෙස් නැසූ රහතන් වහන්සේට විතරයි ඊළඟ සිත උපදින්නේ නැත්තේ. අනිත් සියලු දෙනාට මේ වේගින් උපාදස්ථಿತಿ භංග කියලා අපි කියන්නේ වේගින් උපදින සුළු මොහොතක් පවතින ඉක්මනින් භංග වෙලා යන, ඉක්මනින් නැති වෙලා යන මේ චිත්ත පරම්පරාවේ හිත හටගෙන 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 ගිහිල්ලා ගිහිල්ලා මේ ජීවිතේ අපිට හුස්ම තියනකන් අන්තිමට හටගන්න හිතට අපි කියනවා චුති චිත්තය. ඕක හදාගන්න හැටියක් ගැන තමයි ඔය අහන්නේ. ඔය චුතිචිත්තේ ඒ මොහොතේ හදන්න බෑ පින්වතුනි. ඒක මෙහෙම එකක්. ඔබ අද මේ කියපු බණපද වලින් ඔබේ හිත අද ඉඳලා හදාගන්න පටන් ගත්තා නම් ඔබ හිත ලස්සන හදාගත්ත කෙනෙක්. ඔබ මෛත්‍රිය වඩන, කරුණාව වඩන, මුදිතා උපේක්ෂා භාවනා කරන, බුදුගුණ නිතර සිහි කරන, ධර්මයේ සංඝයාගේ ගුණ සිහි කරන, තමන් සිල් රැක රැක සීලානුස්සතිය වඩන, තමන්ට ගුරුහරුකම් කියා දීපු ගුරුවරු සිහි කරන, ආදරණීය මව්පියෝ සිහි කරන ඔබ ගුණ වඩන කෙනෙක් නම් ඔබ එසේ ගුණ වඩ වඩා ඔබේ ජීවිතයේ හිතුවිලි පවත්ව පවත්ව යනකොට එකපාර අන්තිම සිතෙයි. එතකොට ඒ අන්තිම සිතත් මෛත්‍රී, කරුණා, මුදිතා පිරුණු, තෙරුවන් ගැන ගුණ සිහි කිරීම පිරුණු, අනිකුත් උතුම් ගුණදම් පිරුණු හිතක් නොවේද? ඒක එබඳු හිතයි. නැත්තම් අපි අර බලාපොරොත්තු වෙන දේවල් හරි ඒවා හරි මේ ප්‍රාථමික වැඩි. එක අවස්ථාවක අපි ඔය කොළඹ ඒ මහත්තයලගේ නිවසින් මම අවස්ථා දෙක තුනකදී වගේ දානි වළඳලා තියෙනවා. ඒ කාලේ අපිට ඔය ධර්ම දේශනාවලට ගියාට පස්සේ ඒ ධර්ම දේශනාවලදී දම්පෙන් පූජා කරන මහත්තේ දවසක් මම කොහොම හරි කොළඹ කටයුත්තකට වැඩම කරලා අසපුවට වෙලාවට යාගන්න විදිහන්නේ මං ඒ මහත්තයට කතා කරලා අර හිතවත්කමට කිව්වා මහත්තයා මං තව චුට්ටකින් එනවා ගෙදෙට්ට දානේ පොඩ්ඩක් පිළිවෙලක් කරගන්න මේ මට දානෙට යන්න වෙලාව මදි කියලා මං කෝල් එකක් දුන්නා. ඉතින් ඒ ගෙදෙට්ට ඊට කලින් දවසක් දෙකක් මං ගිහින් තියෙනවා. ඒ ගෙදර හොඳට සාල කොටසක් තිබුණා. අපිට පාඩුවේ ගිහින්න නිදහසේ ජානෙ ටිකක් වළඳන්න පුළුවන්. එදා මං ගියේ ඇතුළට මේ ගෙදර ප්‍රධාන දොරෙන් ඇතුළට මාව එක්කයි යනකොට මට පේනවා අම්මා හාලෙට ගෙනල්ලා. අම්මගේ ඇඳත් එක්කම අම්මා සාලේ
ඉතින් අර අම්මගේ ඔය අල්මාරියකුයි ඒවා මේවා බඩුමුටු සෑහෙන ගොඩක් සාලේ. මට ඊට පස්සේ මං ඒ මහත්තයගෙන් ඇහුවා, ඇයි අනේ මහත්තයා මේ අම්මව සාලෙට ගෙනත් දාලා? එතකොට කිව්වා, අනේ ස්වාමීන් වහන්ස, අපේ අම්මගේ ආසාවනේ. අම්ම තමයි ස්වාමීන් වහන්සේ බුදු කුටිය හැදුවේ. අම්මට හදිසිය මැරුණොත් එහෙම බුදු කුටිය දිහා බලාගෙන මැරෙන්න ඕනලු. එතකොට අම්ම මේ ඇවිල්ලා තියෙන්නේ කොතෙන්ද? මැරෙන මොහොතේ බුදු කුටිය පේන තැනකට ඒ අම්ම ඇවිල්ලා. ඒ අම්මගේ හිතේ අදහසක් තියෙනවා, මම මැරෙද්දි මගේ ඇස් දෙක අනිවාර්යෙන් පේනවා. සමහර ලාවට ඒ අම්මගේ අදහස එහෙම තියුණට මරණය එහෙම ආවේ නැත්තම්, මරණය වෙන විදිහකට ආවොත්. එනිසා අපි වින්තුනි ගොඩාක් හිතන්න ඕන. බැරි වෙලාවත් අපට මරණය ආවොත් එහෙම ඇස් දෙකක් ඇරගන්න බැරි, කන් දෙකත් අගුල් වැටිලා, අතක් පයක් ඇඟිල්ලක් කොලවන්න බැරි, අපේ ශරීරය සම්පූර්ණයෙන්ම අප්‍රාණික වෙලා හිත විතරක් වැඩ කර කර තියෙද්දී අපි මැරුණොත් අපි හදාගෙන තියාගත යුත්තේම කොතැනද? හිතමයි. ඒක අන්තිම මොහොතේ හදන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුන්ට ගොඩාක් දක්ෂ වෙන්න මේ ජීවිතේ ගත කරද්දී ලස්සනට තමන්ගේ හිත හදාගන්න. මතු බුදුවන දිව්‍ය ලෝකයේ සිටින බෝධිසත්වයෝ දැනට වැඩ සිටින්නේ කවුරු නමින්ද කියලා අහනවා. අනේ ගැන නම් අපි දන්නේ නෑ. සාමාන්‍යයෙන් මේ අවසානයේ සම්බෝධියට පත්වෙන්න පෙර, සම්බෝධියට පත්වෙන්න පෙර ආත්ම භාවයේ බෝසත්වරු ඉන්නේ සන්තුසිත දේවරාජ නමි. ඒ සියලුම බෝසත්වරුන්ගේ ස්වභාවය, බෝසත්වරු එන්නේ තුසිතේ ඉඳලා. තුසිතේට අධිපති වෙලා තමයි ඒ කාලේ බෝසත්වරු ඉන්නේ. අදටත් තුසිතේට අධිපති දේවපුත්‍රෙක් ඉන්නවා සන්තුසිතය කියලා. හැබැයි ඉතින් ඒ බෝසත්වරයෙක්මද කියලා කියන්න ඒකට අපි ප්‍රමාණවත් කරුණු කාරණා මොකුත් දන්නේ නැහැ. අහලා තියෙනවා පැනයක් සිව්වනක් පිරිස කියලා කියන්නේ කවුද දන්නවා? අපි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් මේ පිරිස අනුගමනය කළ යුතු පිළිවෙත්, සිව්වනක් පිරිස කළ යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමයි. මොකද නිවන පිණිස පාරවල් ගොඩක් නැත්තේ ඒකෝ මග්ගෝ, එකම එක පාරයි තියෙන්නේ, ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්වත් ස්වාමීන් වහන්සේ පළවෙනි ධ්‍යානය ඇති වූ බව කොහොමද දැනගන්නේ? ධ්‍යාන අංග නුවණින් විමසීමෙන්. පළවෙනි ධ්‍යානය අපට ලැබුණාද කියන එක අපිට අඳුනගන්න තියෙන්නේ අපේ සමාධිය ගැන අපි හැරිලා බලන්න ඕන. මගේ ළඟ ධ්‍යාන අංග තියෙනවද කියලා. ඒ ධ්‍යාන අංග ඔය ධ්‍යාන විස්තර කරන ගොඩාක් සූත්‍ර දේශනාවල තියෙනවා. ඔයාලා පළවෙනි ධ්‍යාන ඒ ධ්‍යාන සමාපත්තියේ ස්වභාවය කියව ගන්න. ධ්‍යාන විසය කියලා කියන්නේ සාමාන්‍ය හිතකට හිතාගන්න බැරි චින්තන මේ සීමාවෙන් ඔබ්බේ තියෙන එකක්. ඒවට කියනවා අචින්තනීය විසය කියලා. බුද්ධ විසය අචින්තියයි, ලෝක විසය අචින්තියයි, ධ්‍යාන විසය අචින්තියයි, කර්ම විපාක විසය අචින්තියයි. ඒව අපි චින්තනයට ගෝචර නැහැ. අපිට බුදුරජාන් වහන්සේ පෙන්නලා තියෙන සීමාවෙන් එහා ඒව හිතුවට තේරුම් ගන්න බෑ. ඒ නිසා නුවණ තියෙන කෙනෙක් නම්, ඊළඟට මිනිස්සු ගැන අනුකම්පාවක් තියෙන කෙනෙක් නම් කවදාවත් තමන්ගේ භාවනා අත්දැකීම් තව කෙනෙකුට කියන්නේ නැහැ. තමන්ට භාවනා කරද්දි පෙනිච්ච දේවල්, වෙච්ච දේවල් ඒ කිසිදු දෙයක් එයා භාවනා අත්දැකීම් අනිත් අයට කියන්නේ නැහැ. මොකද ඒවා එක එකනට පෞද්ගලිකයි. S2 එක එකනට පෞද්ගලිකයිනේ. ඔයාලගේ S2කින් ඔයාලට ලෝකේ පේන විදිහ ගැන ඔයාලා හිතනවා, අනිත් අයටත් මට විදිහටමයි පේනව ඇත්තේ කියලා. හැබැයි ඒක එහෙමම නෙවෙන්න බැරිද? අපිට පේන විදිහටම අනිත් අයටත් පේනවා කියලා එකක් නැහැ. අපිට ඇහෙන විදිහටම අනිත් අයටත් ඇහෙනවා කියලා එකක් නැහැ. අපිට දිවට රහ දැනෙන විදිහටම අනිත් අයටත් රහ දැනෙනවා කියලා එකක් ඇත්තේ නැහැ. ඒ නිසාම එක එක්කෙනාගේ රුචිකත්ව වෙනස් බලන්න. ඔය වගේමයි හැමෝගෙම හිත එකම විදිහට වැඩෙන්නේ නැහැ. ඒ නිසා හිත වැඩෙන විදිහ එක එක්කෙනාට පෞද්ගලිකයි. හැබැයි ඒ හිත වැඩිගෙන යනකොට යම් මේ තැනකදී හිතේ වැඩිම සමාන වෙනවා. ආන් ඒ තැන් ටික තමයි බුදුරජාන් වහන්සේ ධ්‍යාන විදිහට පෙන්වන්නේ.
ඒ බුදුරජාන් වහන්සේ පෙන්වන සීමාවෙන් එහා යමෙක් පෙන්විය හැකියාවක් තිබේ නම් ඒක බුදුරජාන් වහන්සේට කරන නිගාවන් නෙමෙයිද? හරියට බුද්ධ කෘත්‍ය බුදුරජාන් වහන්සේ භාගයට කරලා දෙන්නේ මේ වර්තමානයේ ඉන්න කාට හරි බුදුරජාන් වහන්සේ නොකරපු එකක් තව මේ ශාසනය ඇතුලේ කරන්න තියෙනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ බුද්ධ කෘත්‍ය භාගයට කළා කියලයි. ඒක අභූත චෝදනාවක්. එනිසා ඔබ හොඳට තේරුම් ගන්න බුදුරජාන් වහන්සේ ධ්‍යාන සමාපatti ගැන පෙන්නලා තියෙන විදිහ ඉගෙන ගන්න. ඒ අනුව තමන්ගේ සිත ගැන නුවණින් මෙනෙහි කරන්න. ඒක තමයි යෝගාවචරයා කරන දේ. යෝගාවචරයාට තියෙනවා මේ ප්‍රතිවේක්ෂාව කියලා එකක්. ප්‍රතිවේක්ෂා කියලා කියන්නේ තමන් තමන් ගැන නුවණින් විමසීම. මේකට කියනවා ප්‍රතිවේක්ෂා නිමිත්ත කියලා. සූත්‍ර දේශනාවක් තියෙනවා ඔබ කියවගන්නකෝ. මේ මේ ප්‍රශ්නේ අහපු කෙනා කියවගන්න. පංචාංගික සමාධි සූත්‍රය. ඒ සූත්‍රේ නම පංචාංගික සමාධි. මේ කාරණේ මම හිතන්නේ පැහැදිලි කරගන්න පුළුවන්. පූර්ණ සීලයෙන් ලැබෙන ආනිසංස. මේ කියන්නේ උපෝසත සීලය ගැන. ඉතින් පූර්ණ සීලයෙන් ලැබෙන ආනිසංස කියලා අපි කතා කරන්න ගත්තොත් එහෙම නිකන් අර අනිත් සීලය, ඒ කියන්නේ අර්ධ වශයෙන් රකින්න සීලයට ගැරුවා වගේ එකක් වෙනවා. මේක මෙහෙමයි තේරුම් ගන්න තියෙන්නේ. ගංගමාල කියලා ජාතකයක් තියෙනවා. ඔය ගංගමාල ජාතකයේ අපේ බෝධිසත්වයෝ ඒ කාලේ සාමාන්‍ය තරුණේ. බෝධිසත්වයෝ යනවා සුචි පරිවාරය කියලා සිටුවරයෙකුගේ ගෙදර කුලී වැඩ කරන්න. ඒ සුචි පරිවාර සිටුතුමාගේ ගෙදර උපෝසත සීල සමාදන් වීම කියලා එකක් තියෙනවා. මේ බෝසත් තරුණයාටත් ආරංචි වෙනවා මේ ගෙදර මේ උපෝසත සමාදන් වෙනවලු කියලා. එයාට ඒක ආරංචි වෙනකොටම එයා එදා කාලා නැහැ ඒ වෙද්දි. අර ඉර අවරට යනකම්ම කෑම අරන්නේ. කෑම කණ්ඩ ආපු වෙලාවේ තමයි ආරංචි වෙන්නේ මේ ගෙදර කට්ටිය උපෝසත සීල සමාදන් වෙනවා කියලා. මේ බෝසත් කෙනෙක් ඉන්න නිසා, සීල පාරමී පුරපුර යන කෙනෙක් ඉන්න නිසා බෝධිසත්වයන්ට හිතෙනවා මං විතරක් දුස්සීලෙක් විදිහට ඉන්නේ, මං සීලවන්ත වෙන්න ඕන. අර සුචිපාර විහාර සිටුමනාට කියනවා අනේ සිටුතුමනි මං දුස්සීලෙක් විදිහට ඉන්න කැමති නෑ, මටත් සිල්වත් වෙන්න ඕන, මට සිල් සමාදන් කරවන්නට. එතකොට සිල් සමාදන් කෙරෙව්වා කියනවා. සිල් සමාදන් කරවුවට අර පළවෙනිම සීල අත්දැකීමනේ. එදත් කුලී වැඩ කරලා මහන්සියලා තද බල බඩගින්න හිටි. මෙයා බඩගින්න උහුලගෙන සෙල් සමාදන් වෙලා ඉන්නකොට රාත්‍රී ගොඩක් අමාරු වෙලා තේනවා. වාතේ කිපුණා. එළි වෙනකොට හොඳටම අසාධ්‍යයි. මේ ගෙදර හිටපු කට්ටිය ටික මෙයාට අර උණ විකාරය වගේ නිසා මෙයාගේ සීවිකල් වෙලා. රජුරංග දැක්කා විතරයි මේ තරුණයාට අර රාජකීය සම්පත්තිය ගැන හිත ගියා. දැන් රජුරු ඉතින් ඔය උටුන්නක් දාලා එහෙමනේ ඉන්නේ හිත ගියා. රාජ සම්පත්තියට හිත බැඳිලා තියෙද්දි මැරුණා. මරණින් මත්තේ උපත ලැබුවේ බණනස මහරජුරුවන්ගේ අගමෙහෙසියේ කුසේ. රාජකීය ශ්‍රී සම්පත්තියට පත් වුණා. ඔවුන් ඔය රජුරුව තමන් රාජශ්‍රීයට පත් වුණාට පස්සේ පෙර ජීවිතේ මතක් කර කර ಗುಣ කිව කියන උපෝසතේ මම මේ වරුවක් උපෝසත සිල් රැකලා මේ රාජශ්‍රීයට පත් වෙලා ඉන්න හැටි බලන්ට කියලා. ඉතින් ඒ වරුවක් උපෝසත සිල් රැකලා ඒ වගේ අනුහස් ලැබුවා නම් ඔයාලා චුට්ටක් සිල් රැක්කත් පින්වතුනි සීලේ අනුසස් තියෙනවමයි. සීල කියන්නේ ජීවිතේට ආශිර්වාදය. නමුත් පූර්ණ සීලයක් සමාදන් වෙන්න මහන්සි ගන්නට ඒ පූර්ණ සීලය මහත්ඵලයි මහානිසංසයි. ඒක තේරුම් ගන්න තියෙන මෙහෙම. ඒක අවස්ථාවක දෙදෙව්ලොවේ අධිපති සග්දිවිඳු කිව්වා කියනවා දෙව්පිරිස වට කරගෙන කතාවක්. දෙවිවරුනි යම්කිසි කෙනෙකුට මං වගේ වෙන්න ආසාවක් තියෙනවා නම් එයා කළ යුත්තේ එළඹෙන පෝයක් පෝයක් ගානේ උපෝසත සිල් රකින්න එකයි කියලා කිව්වා. ඒක කාගේ වචනයක්ද? ඒක සග්දිවිඳුන්ගේ වචනය. බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට වදාළ මහණෙනි සග්දිවිඳුගේ වචනේ කිව්වට ඒ සග්දිවිඳු කියපු වචනේ දෝෂයක් තියෙනවා. ඕක ගැලපෙන්නේ මහණෙනි සග්දිවිඳුට නෙමෙයි. ওই වචනේ කිව යුත්තේ
කෙලෙස් නැසූ රහතන් වහන්සේ විසින්. කෙලෙස් නැසූ රහතන් වහන්සේ කියනවා නම් යමෙක් මං වගේ වෙන්න ආසනම් එයා කල යුත්තේ එළඹෙන පෝයක් ගානේ උපෝසත සිල් සමාදන් වීමයි කියලා. ඒක තමයි කිව්ව ඕකේ හරිම වචනේ. එහෙනම් අපි රකින්න උපෝසතේ පිංගතුණි අපිට ඍජුවම නිවනටම උපකාර කරනවා. ඒනකට හරි ලස්සන ජාතක කතාවක් තියෙනවා, මට විස්තර කරන්න කාලයක් නැහැ. පංච උපෝසත කියලා. ඒ පංච උපෝසත ජාතකේ අතීතේ නුවණැත්තෝ කෙලෙස් වලට නිග්‍රහ පිණිසත් උපෝසත සිල් ආරක්ෂා කළා කියලා තියෙනවා. මං හිතනවා ඒක ඔයාලගේ ජීවිතේට හරි වටින එකක්. ජීවිතේට කරදර, ප්‍රශ්න, කංකටලු, කෙලෙස් පීඩා එනකොට පින්වතුනි කෙලෙස් වලට නිග්‍රහ පිණිස ඔබ උපෝසතේ සමාදන් වෙන්න පටන් ගන්න. අද දුරුතු පොය, මේ ව්‍යවහාර වර්ෂයේ ආරම්භක පොය, ඔයාලා අද හිතට අදිෂ්ඨානය ගන්න. මම අදින් පස්සේ අද මං කියා දීපු මේ අවවාද අනුශාසනත් එක්ක අද ධර්ම සාකච්ඡාවේ අවසානයේ විදිහට අදිෂ්ඨානයක් හිතට ගන්න. අදින් පස්සේ මං එළඹෙන හැම දවසකම උදේ හවා තෙරුවන්ට ජීවිතේ පූජා කර කර තෙරුවන් සරණ යනවා. අදින් පස්සේ හැමදාම මං හොඳ අවධානයෙන් බල බල මගේ පංචශීලය නිරන්තරයෙන් ආරක්ෂා කර ගන්නවා. අදින් පස්සේ මං එළඹෙන පෝයක් පෝයක් ගානේ අනිවාර්යෙන් උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙනවා. ආන්ගේ අදිෂ්ඨානට එන්න. අපි තුම ඔය අදිෂ්ඨානට ඇවිල්ලා පින්වතුල්ලා අද ඉඳලා මේ අවුරුද්ද අවසන් වෙනකම්ම වරද්දන්නේ නැතුව හැම පෝයකටම සිල් ගත්තා. අවුරුද්දරම දින 365ක් විතර තියෙන්නේ. ওই දින 365න් හැම පෝයකටම සිල් ගත්තොත් ඔයාලා අවස්ථා කීයද සිල් අරන් තියෙන්නේ? 365න් 12යි. 305න් 12ක් කියලා කියන්නේ පිංගුතුනේ ලොකු ගානක්ද පොඩි ගානක්ද? පොඩි ගානක්. අපි තුම ඔබට විවේකයක් තියනවා කියලා හතර පොයට සිල් ගන්නද? මේ ප්‍රදේශවල ගොවි තැන්පත් කරන පිංගුතුලා ඉන්නවා. තමන්ට විවේකයක් හදාගන්න පුළුවන් වුණා කියලා හිතමු හතර පොයට සිල් ගන්නද? ඔයාලා හතර පොයටම සිල් ගන්නවා. අවුරුද්ද ඉවර වෙනකොට කී වතාවක් විතර සිල් අරන් තියෙයිද? උපරිම වුණත් 48ක් විතර. 365න් 48ක් කියලා කියන්නේ ලොකු ගානක්ද පින්වතුනි පොඩි ගානක්ද? ඒකත් පින්වතුනි පොඩි ගානක්. ඒ නිසා උත්සාහ කරන්න තමන්ගේ ජීවිතේ එළඹෙන හැම දවසක්ම පුළුවන් තරම් පිම්පිරෙන විදිහට ගත කරන්න පින්වතුනි. ඔයාලා පින් කරගත්තොත් ඒක ඔයාලට, මං පින් කරගත්තොත් ඒක මට, ඔයාලා කුසල් වැඩුවොත් ඒක ඔයාලට, මං වඩන කුසල මට, ඔයාලා ධර්මයේ හැසිරුණොත් ඒකේ පිහිට ඔයාලට, මං හැසිරෙන එක ධර්මයක පිහිට මට. ඒ නිසා අද මේ දහම් පද ශ්‍රවණය කරපු සදැහැති සියලු දෙනාට තම තමන්ට රැකවරණයක් උදෙසා නොපමාව පින් කරගන්ටත්, නොපමාව කුසල් වඩන්ටත්, නොපමාව ධර්මයේ හැසිරෙන්ටත් වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කරගන්ට යුතුනා වූ දාරතර පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදනා කරමු. පොළොවවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ තෙක්කම වැඩවසන සියලු අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවිදේවතාවුන් සාදරයෙන් අපගේ පින අනුමෝදන් මිත්වා, පින් අනුමෝදන් වන සියලු දෙවියෝ දෙව් සැපින් වැඩිත්වා, සුපින්වතුල්ලව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රුවනට පින් අනුමෝදන් මිත්වා, මේ අසප භූමියේ අනුශාසක ස්වාමීන් වහන්සේ වන අපගේ පින්වත් කුණ්ඩසාලේ රුචිර ඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු කොට මහා සංඝරත්නයට පින් අනුමෝදන් මිත්වා, පින්වත් මහා සංඝරුවන නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම සාකච්ඡාවත් ශ්‍රද්ධා රූපවාහිනී විකාශනය කිරීම උදෙසා පටිගත කිරීම කටයුතු සිදු වුණා. ඒ වෙනුවෙන් දායකත්වයන් දරනු ලැබුවේ
මෙදවච්චේ හන්දිය හොරෝපතාන ලිපිනේ පදිංචි පින්වත් ඊ.එම්. ටිකිරි කුමාරි සහ පින්වත් එස්.එන්. ජයරත්න මහත්මා විසින් පින්වතුන් බලාපොරොත්තු වෙනවා මේ පින 2000 වර්ෂයේ 12 වෙනි මාසේ 26 වෙනිදා මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ඒ සිරිසේන පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා 1996 4 වෙනි මාසේ 11 වෙනිදා මිය ගිය ඩී.එම්. නන්දසේන ඒ ස්වාමි පුරුෂයාට 2013 12 වෙනි මාසේ 25 වෙනිදා මිය ගිය එච්.එම්. බිසෝ මෙනිකේ මෑණියන්ට 2017 7 වෙනි මාසේ 11 වෙනිදා මිය ගිය සහෝදර ඊ.එම්. ඉලංගරත්න අයියාට පවුලේ මියපරලෝ යන්ට දෙනු සියලු ඥාතීන් හට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ඔබ අප නමින් මිය ගිය සියලු ඥාතීන් පරලෝ සැපේම ලබත්වා ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදෙත්වා රැස්කල මේ උදාරතර පුණ්‍ය ධර්මයේ ආශිර්වාදයේ 2024 පළවෙනි මාසේ 24 වෙනිදා උපන් දිනයේ සමරන ඩී.එම්. හිමදුම් සයුරංග පුතාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසේවා 2024 තුන්වෙනි මාසේ 31 වෙනිදාට උපන් දිනයේ යෙදෙන පින්වත් මෙතුනි සියන්සා දියණියට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදේ වේවා ඒ පින්වත් දරුවෝ ධර්ම දානයේ ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් දෙවුරක් වරණින් සියලු ආරක්ෂාව ආශිර්වාද ලබත්වා ඒ දරුවන්ට සත්පුරු සැසුරම ලැබේවා අධ්‍යාපන කටයුතු ඉදිරි අනාගත ජීවිතෙත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන මේ බුදු සසුනේ පිහිට ලබන්ට වාසනාව ලැබේවා කියලා සෙත් පතනවා රැස් කරගන්න යුතුන සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත ආශිර්වාදය අද ධර්ම දාන පින්කමට මූලිකත්වයේ ගත්ත මෙදවච්චේ හන්දියේ හොරෝපතාන ලිපිනේ පදිංචි ඊ.එම්. ටිකිරි කුමාරී සහ එස්.එන්. ජයරත්න මහත්මයා යන පින්වතුල ඇතුළු කොට පවුලේ සුපින්වතුල සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලටත් අද මේ දහම් ශ්‍රවණයට ධර්ම සාකච්ඡාවට ඒකරාශී වෙච්චි මේ ලොකු කුඩා සෑම සියලු දෙනාටත් කහටගස් දිගිනේ මහමෙවනා භාවනා අසපු පුණ්‍ය භූමියේ උපස්ථාන කමිටු ඇතුළු මේ සුපින්වතුල සෑම සියලු දෙනාටත් මේ සියලු පින්වල ආශිර්වාදයෙන් සිත සැලසේවා කරදර බාධා වෙහෙස පීඩා දුරු වේවා බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනයේ පිහිටක් සලසගන්ට හැම දිනාට වාසනාව ලැබේවා නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න